ප්‍රාණපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අකණ්ඩව කිසිදු සටන් විරාමයක් නැහැ. ප්‍රභාකරන් සෙවීමට හමුදාව සීරුවෙන් ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගෙන් ප්‍රකාශයක්. රජය ඉතාමත්ම පැහැදිලිව ගත තීරණයක් තමයි බිම් මට්ටමේ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට අරගෙන බර අවි ආයුධ සහ ප්‍රධාන වශයෙන්ම ගන්නා වූ ගුවන් ප්‍රහාරයන් නතර කිරීමට තීරණය කරේ ඒ නතර කළ යුතු නිසා හේතුව ප්‍රායෝගිකව ඒ නතර කළ යුතු නිසා කිලෝමීටර් 8යි නම් තියෙන්නේ කිලෝමීටර් අව අවසානයේ ඉඳන් පාවිච්චි කරොත් 16ක් ගියහම අපේ පැත්තටම ඉවදින්නේ හමුදා විසින් බිම් මට්ටමේ කරන ලද පක්ෂේරුවන් 90 එය ප්‍රකාශයට පත් වුණා එතකොට ඒක අර්ථකථනයක් දීමට යාම උත්සාහයක් දරනවා සටන් විරාමයක් හැටියට ඒ සටන් විරාමයක් නෙවෙයි ඒට හේතු පාදක වෙන්නේ මේ වෙනකොට කිලෝමීටර් 5ක් තවත් කිලෝමීටර් සතියක් පෙර කිලෝමීටර් 6ක් තිබ්බක මේ වෙනකොට තවත් කිලෝමීටරයක් ඉදිරියට ගොස් තියෙනවා හමුදාව සිවිල් වැසියන් බේරාගෙන සිවිල් වැසියන්ම ආරක්ෂා කරමින් ඒ තත්වයට කටයුතු කරලා තියෙනවා මරාගෙන මරන මුහුදු කොටි යාත්‍රා හතරක් සමග එල්ටීටී යාත්‍රා හයක් නාවික හමුදා ප්‍රහාරවලින් විනාශ වෙයි. මුල්ලිවයි කල් ප්‍රදේශයේදී ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ත්‍රස්ත බෝට්ටු පෙළකට මෙසේ ප්‍රහාර එල්ල කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ නාවික විශේෂ බලකා අධ්‍යක්ෂ කපිතාන් ඩී.කේ.පී. දසනායක මහතා පවසයි. දැසන 4:30ට පමණ මොලතිව මුල්ලිවයිකල් ප්‍රදේශයේ ඉදිරි ක්‍රියාන්විතයේ නිරත යුද හමුදා බඩපිරිසට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි එල්.ටී.ටී. මුහුදුකොටි යාත්‍රාවන් සමූහයකට නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කරා. මෙහිදී එල්.ටී.ටී. මුහුදුකොටින්ගේ මරාගෙන මරණ යාත්‍රාවන් හතරක් සහ ප්‍රහාරක යාත්‍රාවන් දෙකක් සම්පූර්ණයෙන් විනාශයට පත් කරන්නට නාවික හමුදාව සමත් වුණා. මෙබැවින් යුද හමුදා වෙත එල්ල කිරීමට ගිය ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට නාවික හමුදාව සමත් වන අතර එල්.ටී.ටී. සමාජිකයන් 25 දෙනෙකු පමණ ජීවිතක්ෂර පත් කිරීමට සමත් වුණා. මේ වන විට එම ප්‍රදේශයේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන අතර එක් නලසිරුරක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. මානුෂීය අවශ්‍යතා සපීමේ මෙහෙයුම් හා නිරීක්ෂණ ගුවන් මෙහෙයුම් අඛණ්ඩව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දැක්වූ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා මානුෂික අවශ්‍යතාවයන් සැපීමේ ගුවන් මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතිනවා මේ අවස්ථාව වන විටත් මෙට්‍රික් ටන් 350කට අධික ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රදේශවලට හෙලිකොප්ටර් යාන මගිනුත් එවගේම අනිකුත් ගුවන් යානා මගිනුත් ගුවන් මගින් ප්‍රවාහනය කර තිබෙනවා මේ ප්‍රවාහන මෙහෙයුම් දිගින් දිගටම කෙරීගෙන යනවා අවශ්‍යතාවය පවතින තුරු ඊට අමතරව ගුවන් හමුදාව අඛණ්ඩව නිරීක්ෂණ මෙහෙයුම් මුහුදු ප්‍රදේශයත් දේශ සීමාව තුලත් කරගෙන යනවා